ගොඩක් ආදරෙන් හර්ෂිකනවල YouTube channel එකට ඔබ පිළිගන්නවා. ඉතින් වෙනදා වගේම හර්ෂිකනවල YouTube channel එකෙන් වාට ලස්සන කතාවක් අරගෙන ආවා. ඉතින් කතාව කියවලා බලන්න රස විඳින්න ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා කතාව අවසාන වෙනකම් කියවන්න කියලා. ඉතින් කතාවට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් ලියන්න අමතක කරන්න එපා. ඉස්සර වගේම මම තාමත් ඒ තරම්ම යට ආදරෙයි බං. කැලුම් තමුන්ගේ හොඳම යාළුවා එක්ක කිව්වේ කනස්සල මොවි. තාමත් අම්ම හැමද බං? මිතුර ඇහුවේ දෙගිඩියාවෙන්. අනේ මන්ද බං. අම්ම පොඩ්ඩක්වත් කැමති නැහැ මායිටි නයි ගාමරේට වෙලා ඉන්නවටවත්. මට නම් දැන් ඇති වෙලා බං. කැලුම්ට තිබුණේ තමුන්ගේ පිරිඳ සමකින් හැංගීම් බෙදා ගැනීමට මවගෙන් නැති බාධාවක්. එය එන්නේ එන්නම දැන් ඔහුට බාධාවක් වෙලායි තිබුණේ. උඹලගේ අම්මට නම් පිස්සු බං එක අතකින්. ඇයි බං උඹලගේ අම්මට හිතන්න බැරි දැන් උඹ බැඳපු මිනිහෙක් කියලා? මන්නම් හිතුවේ නැහැ උඹලගේ අම්ම කොහොම හැසිරේ කියලා. මාලක කිව්වේ කැලුම් වෙත ඇස් යොමාගෙන. කියලා වැඩක් නැහැ බං. කැලුම්ගේ මුවෙහි වූයේ සිය විවාහ ජීවිතය ගැන ප්‍රශ්නාර්ථයකි. දැන් එතකොට ටීන කොහෙද? මාලක ඇහුවේ විපරිත බැල්මකින්. එයා අම්මලගේ ගෙදර ගිහින්. කැලුම් කිව්වේ වේදනාත්මක මොවින්. අලුත විවාහ වූ කැලුම්ට මේ විදිහට බිරිඳ නැතුව ගෙවෙන දවස් හිතට ගෙන ආවි වේදනාවක්. ඇයි ටීන ගෙදර ගියේ? මාලක ඇහුවේ පුදුමයෙන්. දන්නේ නැද්ද බං? අම්මයි කවුලක්. කැලුම්ගේ වචනවල වූ කලකිරීම සහගත බව මාලකට හොඳින්ම වැටහුණා. අම්මගේ අත අතාරින්නත් බැරුව තමුන්ගේ ආදරය අල්ලලා අයිති කරගත්තු බිරිඳගේ අත අතාරින්නත් බැරුව කැලුම් හිටියේ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් ගන්නට. හිතාසේ කැකැරෙන සිතුවිලි අම්මගේ බිරිඳගේ දෙපැත්තටම දෝලණය වෙමින් තියෙද්දී කැලුම්ගේ හිත තිබුණේ මානසිකවත් වැටිලා. මේ විවාහය සිද්ධ වුණේත් කැලුම්ගේ තනි කැමැත්තට. පවුලේ එකම දරුවා වෙච්ච කැලුම් හිටියේ අම්මගේ අස්මානෙන්වත් ඉවතට යන්න බැරි තරම් සමීපව. එහෙත් ටීනව දැකලා එයට ආදරේ කරන්න ගත්තට පස්සේ අම්මා නිරතුරුවම කැලුම්ව ඇගෙන් ඈත් කරන්න උත්සාහ කරත් අද වෙද්දි කැලුම්ගේ කැමැත්ත නිසාම ටීනව විවාහ කරගෙන අවසානයි. ඇයව විවාහ කරගත් සතුටට වඩා අද කැලුම් ඉන්නේ අම්මා නිසා සංවේගයෙන්. විවාහයෙන් පස්සේ කැලුම් ගැන හොයලා බලන එක වගේම ඕනාවටත් වඩා පුතාගේ දේවල් කරන එක අම්මගේ වැඩි වෙද්දි ටීනට තමුන්ගේ සැමියාගේ කිසිම දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. විවාහ වෙලා ඔහුගේ නිවසට ආ මුල්ම දිනවල තමුන්ගේ සැමියාගේ කිලිටි ඇඳුම් සෝදන එක අලුත බඳපු තරුණියකට ලොකු ආසාවක්. නමුත් කැලුම්ගේ අම්මා ඒකට ඉඩක් නොදී මග ඇහිරුවේ හිතාගත නොහැකි විරසකයකින්. කමක් නැහැ අම්මේ, මම මේ ටික හොදලා දාන්නම් කියලා ටීනා කිව්වේ කැලුම්ගේ රෙදි ටික තමුන්ගේ පපුවට තද කරගෙනම. හොයා එන්න කලින් ඔය සේරම හේතුවේ මං. ඉතින් දැන් ආයේකට ඇයි ඔයාව කියලා එදකල නැන්දම්මා ටීනා අත වූ රෙදි ටික උදුරගත්තේ. එදා කැලුම් හවස වැඩනීම වී ගෙදර ආවේ වෙනදා නැති ප්‍රබෝධයකින්. අලුත විවාහ වූ යුවලකගේ මුල් දවස් ගෙවෙන්නේ තරම්ම හැඟුම් බර විලසටය. එහෙත් එදා ඔහු ගෙදර එන විට ටීනා හිටියේ කාමරයේ දොර වහගෙන ඇඳට වෙලා. ඔහු එද්දී අම්මා හිටියේ සාලේ පුටුවකට බර වී පත්තරයක් කියවමින්. ටීනකෝ අම්මේ කියලා කැලුම් අම්මගෙන් ඇහුවේ ඇස් එහා මෙහා කරකවමින්. ඇයි පුතේ, උඹට මම මෙතන ඉන්නවා පේන්නේ නැද්ද දැන් කියලා අම්මා අනෙක් අතටම විමසද්දී කැලුම් අම්මා දිහා බැලුවේ තිගැස්සි. ඉතින් අම්මේ, අම්මා මෙතන ඉන්නේ හින්දානේ මං ටීනකෝ කියලා ඇහුවේ කියමින් කැලුම් අම්මා ළඟ එන තියාගත්තා. කොච්චර දරුව ඇහි කනේ තියන් හැදුවත් අන්තිමේ වෙන්නේ ඕක තමයි කියමින් අම්මා බර සුසුමක් හෙළුවා. මොකක්ද අම්මේ, මම අම්මට ආදරේ නැතුව යෑ. මම අම්මටත් ආදරෙයි ටීනටත් ආදරෙයි. මට ඔයාලා දෙන්නවම ඕනේ යැයි කැලුම් කිව්වේ හැඬුම් බරවය. ඒක මට දැන් පේනවා කියලා අම්මා ගස්සගෙන වගේ එතනින් නැගිට යන්න ගියේ කැලුම් බලා සිටියේදීම. කැලුම් වේදනාත්මක සුසුමක් හෙලා නැගිට ගොස් කාමරයේ දොරට තට්ටු කරන්නට වුණා. ටීනා, ටීනා. ඒ හඬට ටීනාවිත් දොර ඇර යළි ඇඳේ පසකින් වාඩි වුණේ ඔහුට පිටුපාමය. ඇයි ටීනා, මොකද වුනේ කියලා විමසන අතරේ ඔහු ඇගේ සමීපයෙන්ම වාඩි වී ඇගේ දෙවුරුවට අතක් යැව්වේය. ඇගේ ඇස්වල වූයේ කඳුළු පටලයකි. අම්මා එක මුකුත් කරන්න බෑ කැලුම් යැයි ඉකි ගසමින් ටීනා ඔහුගේ පපුවේ මුහුණ ඔබා ගත්තා. ඇයි ඉතින් දැන් මොකක්ද අම්මා කරන්න දුන්නේ නැත්තේ කියලා ඔහු විමසුවේ දෙගිඩියාවෙන්. ටීනා ඔහු නිවසින් පිටව ගිය මොහොතේ පටන් සිදු වූ සියල්ල විස්තර කරේ හඬමින්.
වරද කාගේදයි කැලුම්ට සිතාගත නොහැකිව ඔහු පත් වූයේ උබතෝ කෝටික ප්‍රශ්නයකටය. මේ අහන්නකොට ඉන අම්මට ඉන්නේ මං විතරනේ. තාත්තත් නැතුව පොඩි කාලේ ඉඳලා මාව හැදුව හින්දා එයාට අමාරු ඇති මගේ දේවල් ඔයෙක් එකපාර බෙදා ගන්න එක. ඒ හින්දා ටිකක් ඉවසලා ඉන්න බලන්න ඔයත්. තේරුණාද? මං වෙනුවෙන් කේමින් ඔහු ඇයට පැහැදිලි කර දෙන්නට උනා. නැන්දම් මාත් ලේලියත් අතර ප්‍රශ්න ඇතිවීම වළක්වා නොගත හොත් තමුන්ට නිදහසේ නිවසින් එළියට බැසීමට සිදු නොවන බව කැලුම්ට වැටහුණා. මම එහෙම මුකුත් කියන්න යන්නේ නැහැ කැලුම්. ඒ තම්මා කියන දේවල් වලට මට කඩවහන් ඉන්න බෑ අනේ. අනික මාත් ආස නැද්ද ඔයාගේ ඇඳුමක් හොදන්න. ඔයා ආසුදියක් මගේ අතින් හදලා තියන්න. ඒ තම්මා මට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ කැලුම්. ඇගේ මුවින් පිටවෙන වේදනාත්මක වචන කැලුම්ගේ සිත රිදවුවත් ඔහුට සියමවට දොසක් නැගීමටද නොහැකිය. ඇගේ සිත රිදවීමටද නොහැකිය. අනන්න එපා ඉතින්. මම මුකුත් කිව්වේ නැහනේ. දැන් හොඳ ළමයා වගේ මට රස දෙයක් හදන් එන්නකෝ මං වොෂ් එකක් දාන් එන්නම්. යයි ඇගේ මුව සිපකී කැලුම් ඇඳුම් මුනා දමා තුවායදගෙන නාන කාමරයට වැදුනේ. ටීනා කඳුළු පිස දමමින් කාමරයෙන් පිටතට යද්දීය. එවිටම අම්මා එදෙසට ඇදමින් සිටියේ කැලුම්ගේ තේ එකදගෙන. එය දුටු ටීනා එතනම නතර විය. අම්මා කැලුම්ට තේ හැදුවත් එක්කද? ටීනාගේ වචන ගානකට නුගත් නැන්දනිය හැරුණේ රවාගෙන. හිස්සල මං කොල්ලා ආව හැටි තේ එක හදලා දීලා ඉවරයි. දැන් ඉතින් ඌ ආව හැටි කේලම් අහලා එපේ කාමරෙන් එළියට එන්නත් කියලා ඇනුම් පදයක් කියාගෙනම නැන්දනිය තේ කෝප්පයගෙන ගොස් මේසයේ මත තැබුවා. ටීනා බොහොම අමාරුවෙන් ඉවසාගෙන හිටියේ කැලුම්ගේ වචනවලට ගරු කරලා. අම්මා පුතා ගැන වදවින තරමටම බිරිඳ සිය සැමියා ගැන වදවීම සාමාන්‍ය වුවත් කැලුම්ට මේ දෙන්නටම මැදි වෙලා ගෙවන්න උනේ හරි අමාරු ජීවිතයක්. කැලුම්ගේ ආදරය දෙපැත්තට බෙදෙන එක ඉවසන්න අම්මට අමාරු වුණා. පුංචි කාලේ ඉඳලා අත ගගා හදපු පුතාව වෙන ගෑණියෙක් තුරුල් කරන් සැලසෙන එක අම්මගේ ඇස්වලට කටු අනිනවා මෙන්නුණා. මවට අයිති තැන තේරුම් ගැනීමට ඇයට නොහැකි වුණා. ඕවා ඔහොම වෙන තැන්වල තිබ්බම මම කොහොමද ගෙදර දෙයක් හොයාගන්නේ? මේ ගෙදර බඩු තිබ්බ තැන තියෙන්න ඇරියොත් හොඳයි කියලා කැලුම්ගේ අම්මා අවලාද කියන්න පටන් ගත්තේ. ස්ටීනා ගෙනාපු ලී බඩු ඔවුන්ගේ ගෙදර තිබිච්ච බඩු අතර වෙනස් කරමින් තියලා ලස්සන විඳිද්දි ටීනාට ඉවසා ගත නොහැකි විය. එහෙත් ඇය නැන්දම්මා හා වාදන කොට ආපසු හැරුණේ කේන්තියෙන්. කාමරයට වැද උදේ සිට හවස් වන තුරුම ඇය පිටතට නාවේ කේන්තියෙන් හා දුකිනි. කැලුම් වැඩ නිමවී නිවසට එන හැමදාම දැන් නොහොමය. කුමක් නිසා හෝ ඔවුන් දෙදෙනා අතර වාදය. විවාහයෙන් දෙතුන් මස ගෙවී යද්දී නැන්දම්මා ටීනට සමීපව යමක් විමසුවේ ඇස් කරකවමින්. මොකෝ තාම ළමයෙක්වත් නැද්දා? බැඳලත් දැන් මාස දෙක තුනක් වහෝනානේ කියලා ඇය විමසද්දි ටීනගේ හිත බිඳී ගිය ලතවිල්ලෙන්. ටීනගේ ඇස්වලින් කඳුළු පිට පැන්නේ සොරවුවකින් වගේ. හිත ඇතුලේ කකියන දුක දරාගෙන ඇය නැගිට්ටා. අනේ ළමයි නැත්තම් මගේ කාවත් ඇරලා ගියත් මට කමක් නැහැ. අපේ පරම්පරාවේ කාටවත් ඔය දෙතුන් මාසයක් ගියේ නැහැනේ බඩට ළමයෙක් ඉන්න. ළමයි නැතුවද දන්නේ නැ. කේමින් ඇය අවලාද නගද්දි ටීනා දිව ගියේ හඬාගෙනය. අන්තිමේ ටීනා කැලුම්ටවත් නොකිය ඔහුගේ ගෙදරින් එළියට බැස්සේ නැන්දාමගේ වචන දරාගෙන හිටියේ නොහැකි තැන. කැලුම්ට සියමවවවත් බිරිඳවවත් අත්හැර දැමිය නොහැකි වූ තැන ඔහු අසරණ වුණා. දෙදෙනාටම ඔහු වැදගත්සේම දෙදෙනාවම ඔහුටද වැදගත්ය. අම්මා ළඟ බිම දන ඔබනාසේ ඔහු සිය බිරිඳගේ පපුවටද තුරුලුවන්නේ නිතැතින්. විවාහයකින් පසු විශේෂයෙන්ම තමුන්ගේ පුතාව ලේලිය වෙතින් වෙන් කිරීම අම්මා කෙනෙක් විලස නොකළ යුතුය. වැදූම අවසේම විවාහ වූ ඇයවද ඔහුට වටින්නේය. දරුවන් විවාහ වී නිවසට කැන්දාගෙන එන ලේලියට දුවක ලෙස නොසලකා ඇයව රිදවීම නැන්දම්මා කෙනෙකු ලෙසින් නොකළ යුත්තේ ඔබේ දියණියත් දිනක තවත් නිවසක ලේලියක් වන නිසාමය. දරුවන්ට ඔවුන්ගේ ජීවිත විඳින්නටදී දෙමව්පියන් විලස පසෙකට වී බලා සිටීමෙන් දරුවන්ද දෙමව්පියන්ද සියල්ලන්ම සතුටින්ය. කතාවේ අවසානය වෙනකන් කියවපුවාල හැමෝටම බොහොම ස්තුතියි. මං ගොඩක් ආදරෙන් ඉල්ලනවා ලයික් එකක් දාන්න කියලා කතාවට. එහෙනම් තවත් අලුත් කතාවකින් අපි ආයෙත් මුණ ගැහෙමු.